අදත් සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත ගෙනෙන්නේ මේ මොහොත වෙන විට ලංකාවේ තත්ත්වය ගත් විටදී ඊයේ PCR ප්‍රමාණය 16,000ට පසු බැස තිබුණා PCR ප්‍රමාණය 16,000ට පසු බැසීම කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නම් නොවේ කියන දේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි මරණ 50 ඉක්මවා දෛනිකව වාර්තා වන මොහොතකදී මේ වන විටත් PCR සිදු කරන්නේ හඳුනා ගන්නා ලද පාර්ශවීන්ට පමණක් වන අතර තවමත් අහඹු පරීක්ෂණ දියත් කරමින් ආසාදිතින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දියත් වන්නේ නැති වග හොඳින්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ මොහොතේදී මතු කරගත යුතු කාරණය ආසාදිතින් වාර්තා වීම අතින් ගත් විට අහඹු PCR පරීක්ෂණ දියත් කර ආසාදිතින් හඳුනා ගන්න අද වන විට සමාජයේ සිටින රෝගීන් හඳුනා ගැනීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති වග ඔබ විශ්වාස කරනවාද? PCR 16,000ක ප්‍රමාණයක් පමණයි මේ මොහොත වන විටදී ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ. එවන් පරිසරයක් ඇතුළතදී තේරුම් ගත යුතු කාරණේ වන්නේ අපි ඉන්නේ අවුලක් නැහැ රෝගය අඩු වේගෙන යනවා කියන බොරු තර්කය මත සමාජයේ PCR නොකර අපට මේ වගේ තැනකට එන්නට හැකියාවක් නැහැ. ඒත් එක්කම මේ වෙද්දි අපි අවධානය යොමු කරනවා මැද පෙරදිග අපේ වැඩිම පිරිසක් සිටින කුවේට් රාජ්‍යයේ තත්වයට. Maintain social distancing in public places. මේ වෙද්දි විශේෂ අවධානයක් යොමු කර දැනුවත් කරනවා විවෘත ස්ථානවල පොදු ස්ථානවල සමාජ පරතරය පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදු කරන්න කුවේට් රාජ්‍ය දැනුම් දෙනවා. ඒත් එක්කම මේ වෙද්දි ආර්ථිකමය වශයෙන් යම් කඩා ගැටීම් වලට ලක්වුණු පාර්ශවයන් සිටිනවා නම් ඔවුන්ට ආර්ථිකමය සහයෝගය ලබා දීම සඳහා කුවේට් රජයේ මේ වන විට අවධානය යොමු වෙලා තිබෙනවා කියලත් වාර්තා කරද්දී ඒත් එක්කම ඩස්ට් ස්ට්‍රෝම් ඇන්ඩ් ඩ්‍රොප් ඉන් ටෙම්පරේචර් බ්ලෙසින් ෆෝ මී වෙනුවෙන් වාර්තා කරනවා. මේ වෙද්දි කුවේට් රාජ්‍යයේ කාලගුණ තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තවමත් දූවිලි කුණාටු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උෂ්ණත්වය පහළ යෑම සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුවේට් රාජ්‍යයේ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ දේවල් පිළිබඳ හොඳ අවධානයෙන් සිටින්න. ඒ වගේම දැන් කුවේට් වල වැඩි වෙමින් පවතින ආසාදිතින් මරණත් වැඩි වෙලා ඊයේ මරණ 8යි 1563ක් නව ආසාදිතින් වාර්තා වෙලා තියෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී යලිත් ඇඳිරි නීතිය පැනවීමේ තැනකට ගමන් කරන්නට සිදු වේවිද කියන කාරණේ පිළිබඳ කුවේට් රාජ්‍යයේ මේ වෙද්දි කතිකාවක් ඇති වෙලා තිබෙනවා. ඒත් එක්කම වයා වැක්සිනේටඩ් එක්ස්පිරේට්ස් බෑන් ෆ්‍රොම් ට්‍රැවලින් බෑක් වයිල් කුවයිටිස් ආර් නොට් කුවේට් ජාතිකයන්ට සීමා පනවා නැතිකොට විදේශගත ශ්‍රමිකයන් සම්පූර්ණ එන්නත්කරණය කර තිබෙන අයත් ඇයි රජයට ගෙන්වා ගැනීම සිදු නොකරන්නේ කියන ප්‍රශ්නය මේ වන විට කුවේට් රාජ්‍යයෙන් විමසමින් තිබෙනවා. එන්නත්කරණය සම්පූර්ණ කරපු විදේශගත ශ්‍රමිකයන් කුවේට් රාජ්‍යයට ගෙන්වා ගැනීමට අවසර දෙන්න මේකෙන ඉල්ලීම කුවේට් පාර්ලිමේන්තුව තුලද කතාබහට ලක් වෙලා තිබෙනවා. ඒත් එක්කම ඉන්දිය වෛරස ප්‍රභවය කුවේට් රාජ්‍යය තුල පැතිරෙමින් යනවා කියන කතාව සම්පූර්ණයෙන්ම මඩ ප්‍රචාරයක් සම්පූර්ණයෙන් වැරදි ප්‍රවෘත්තියක් කියන කාරණය මේ වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියානු වෛරස ප්‍රභවය කුවේට් රාජ්‍යයේ පැතිරීමක් සිදුවන්නේ නැහැ කියන කාරණය සෞඛ්‍ය පැත්තෙන් මේ වන විට ප්‍රකාශයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම MY decision to ban use of delivery bikes wrapped යනුවෙන් වාර්තා කරනවා. ඒ අනුව the Union of Restaurant and Cafe Owners as well as owners to for delivery companies have revealed that they consider මේ වෙද්දී මෝටර් බයික් වලින් ඩිලිවරි කිරීමේ ක්‍රමවේදයක් දියත් වෙමින් පවතිනවා. හැබැයි මේ සම්බන්ධයෙන් to ban use of delivery bikes wrapped යනුවෙන් වාර්තා කරනවා. මේ බයික්ස් පාවිච්චි කිරීම මේ බයික්ස් වලින් මේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියත් යම් ආකාරයකින් නතර කරන්නට සිදු වේවිද කියන කාරණය පිළිබඳ මේ වන විට කුවේට් රාජ්‍ය අවධානය යොමු වෙලා තිබෙනවා. මොකද පවතින වසංගත තත්ත්වය තුළ යලිත් වතාවක් රෝගීන් වැඩිවීමේ අවධානමක් මතු වෙමින් පවතින නිසාවෙන්. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කළ යුතු අනෙකුත් කාරණේ තමයි residents violated amend status before 25th June මේ වෙද්දි ජූනි 25 වෙනිදාට කලින් යම් ආකාරයකින් ඔබ නීති රීති කඩ කරමින් නම් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින්නේ එවැනි අය විශේෂයෙන්ම ජූනි 25 වෙනිදාට මත්තෙන් the interior minister themselves issued a decision to extend the period of amend the status
ජූනි 25 වනදා දක්වා මේ කාලය දීර්ඝ කර තිබෙනවා. රෙසිඩන්ට් වයිල්ස් අමෙන් ස්ටේටස් බිෆෝර් 25 ජූන්. ජූනි 25 වනදා දක්වා ඔබ යම් ආකාරයකින් වැරදි විදිහට නම් රැඳී සිටින්නේ එවැනි අයට යම් සහනයක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කර ක්‍රියාත්මක වෙන්න කියලා වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම ස්ටොප් රෙක්‍රූටින් එක්ස්පර්ට් ඉන්ජිනියර්ස් විදේශගත ශ්‍රමිකයින් විදිහට ඉංජිනේරුවන් බඳවා ගැනීම වහාම නතර කරන්න කියලා කුවේට් රාජ්‍ය මේ වන විට තීන්දුවක් අරගෙන තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී කුවේට් රාජ්‍යෙන් වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වන විට තවදුරටත් කුවේට් රාජ්‍ය සම්බන්ධයෙන් පවතින තොරතුරු වලට, විශේෂයෙන්ම කුවේට් සිට ගෘහ සේවක සේවිකාවන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ දේවතාවක් හිතා කියන ඉල්ලීමකි අපි ඔබෙන් කරනවා. ඒකට හේතුව තමයි ලංකාවට ආවොත් ඔබට ජොබ් තියනවද කියන ප්‍රශ්නය බොහොම පැහැදිලිව. කුවේට් ඩිටෙක්ට්ස් ඉන්දියන් ස්ට්‍රේන් ඉන් අ නම්බර් ඔෆ් පීපල්. හෙල්ත් මිනිස්ට්‍රි කන්ඩක්ටින් ජෙනටික් එක්සමිනේෂන් ඔෆ් වෛරස් ඔෆ් ස්ටඩි. මේ වෙද්දී අපිට ගල්ෆ් පුවත්සේ වෙන්නම් වාර්තා වෙනවා ඉන්දියා ප්‍රභේදයේ වාර්තා වුණා කියලා. මේ වෙද්දී මේ සම්බන්ධ පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. The first time Kuwait has reported the detection of mutant virus after first image in the India in October. ඉන්දියාවේ ඇතිවුණු වෛරස ප්‍රභවය යලිත් කුවේට් රාජ්‍යයේ තියෙනවා කියන කතිකාව ගල්ෆ් පුවත් සේවය ආරම්භ කර තිබෙනවා. අපිට හිතා ගන්න බෑ මේක අරාබ් ටයිම්ස් නම් වාර්තා කර තිබුණේ එහෙම දෙයක් නැහැ. ඒක කටකතාවක් කියලා. නමුත් මේ වෙද්දී ගල්ෆ් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එවැනි ප්‍රශ්නයක් පවතිනවා කියන කාරණය කෙසේ වෙතත් ඔබ හැමෝගෙම ඉල්ලන්නේ ප්‍රවේශම් වෙන්න. ඔබ හැමෝම ප්‍රවේශම් වීම තුල ඔබේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ කවුරුත් ඔබේ ජීවිත රකින්නේ නැහැ කියන දේ මතක තියාගන්න. ඕමාන් මොනිටරින් ස්ප්‍රෙඩ් ඔෆ් ඉන්දියා UK වෛරස් වේරියන්. මේ වෙද්දී ඕමානයේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ තමයි මේ ඉන්දිය සහ UK වෛරස් ප්‍රභවය පැතිරීම වළක්වා ගැනීම සඳහා. මොකද මේ ඕමානයේ යම් ආකාරයකින් ආසාදිතින්ගේ වැඩිවීමක් පෙන්눔 කරමින් තිබුණා. ඒට ප්‍රතිචාරයක් විදිහට තමයි මේ ක්‍රියාවලිය දියත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඕමානයත් දැන් අවධානය යොමු කරලා. ඒත් එක්කම මේ වෙද්දි වාර්තා කරන ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. සෞදි අරාබියාවේ තත්ත්වය පිළිබඳවත් ඔබව දැනුවත් කරනවා. මොකද බොහෝ දිනක් අපට එහි සිටත් මේ වන විටත් අපෙත් සමගම රැඳී සිටින් නිසා සෞදියේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන විටදී සෞදි ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඔතොරිටි ෂොට් 773 ෆර්ම්ස් ඉන් 2020. 773ක් ආහාර සහ ඖෂධ අධිකාර ආයතන වසා දමන්නට කටයුතු කර තිබෙනවා සහ සෞදි රියාල් මිලියන 26ක දඩ පැමිණවීම සිදු කර තිබෙනවා. මේ වාගේ නිසි ආකාරයෙන් වැරදි ක්‍රමවේදවලට ක්‍රියාත්මක වීම පාදක කරගනිමින් ඒත් එක්කම විශේෂයෙන්ම වාර්තා කරනවා සෞදි මොස් ෂට් ඇස් ඉමාම් ටෙස්ට් කොවිඩ් 19 පොසිටිව්. සෞදි මොස්ක් එක වහලා දාලා තිබෙනවා මේ වෙද්දී කොවිඩ් 19 ආසාදිතින් සම්බන්ධ තොරතුරු වාර්තා වීමත් එක්ක. ඉතින් ඉදිරියේදී උත්සව සමයක් පැමිණෙනවා. මේ සියලු දේ අභියෝග විදිහටයි සැලකෙන්නේ. මේවට මූණ දීම කොහොමද කරන්නේ මේ වසංගත තත්ත්වයක් එක්ක. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වන විටදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න. මොකද මේ වන විට එහිත් විශේෂ ප්‍රවෘත්ති කිහිපයක්ම වාර්තා වුණු ස්ථානයක් විදිහට වාර්තා වෙලා තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් වාර්තා වන ආකාරයට මේ වන විට ඩුබායි සහ මැනිලා අතර ෆ්ලයිට්ස් කැන්සල් කළ තිබෙනවා. ජූනි 20 වෙනිදා දක්වා මේ වෙනුවට තීරණයක් අරගෙන තිබෙනවා. ඒත් එක්කම මේ වෙද්දී විශේෂයෙන් සඳහන් කර තිබෙනවා ඩුබායි චීෆ් රිසීව් UAE ගෝල්ඩන් වීසා. ගෝල්ඩන් වීසා ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ. ඒ වගේම අබුඩාබිය මේ වෙද්දී රටවල් 20කට 21කට නිරෝධායනය අවශ්‍ය නැහැ කියන පදනම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ අතර නැහැ කියන කාරණය අපි මතු කරනවා. Subscribe කරන්න. මේ තමයි ලෝකේ ඇත්ත තොරතුරු. විධිමත් මාධ්‍ය හරහා උපුටා ගන්නා තොරතුරු. අපි කටකතාවත් මෙන්න මෙන්න දේවල් ගේන්නේ නැහැ. විධිමත් තොරතුරු පමණයි ඔබ වෙත ගෙන එන්නේ.